අපේ රට අද ඇත්තටම වෙලා තියෙන දේ දැක්කාම අපිට හරිම කනගාටුයි. ඇත්තටම මේ රටේ 69 ලක්ෂයකට අධික ජනතාවක් ප්‍රාර්ථනා කරේ මේ වගේ රටක් නෙමෙයි. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනාධිපති කරනකොට මිනිස්සුන්ට සෑහෙන බලාපොරොත්තු තිබ්බා. ඇත්තට මේ රට නිවැරදි දිශානතියකට ගෙනියයි කියලා. මේ රටේ නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙයි කියලා. මේ රටේ විනයගරුක රටක් වෙයි කියලා. ඒ වගේම මේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිය කරා ගෙනියයි කියලා. ඒ වගේම මේ රටේ දේශීය සම්පත් පරිසරය විනාශ කරන්න නැතුව ආරක්ෂා කරයි කියලා. අද බලනකොට මේ සියල්ල එකිනෙක බිඳ වැටලා ඉවරයි. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ ජයග්‍රහණය කරලත් 2015 දී එතුමාට ගෙදර යන්න ප්‍රධාන සාධකය වුණේ එතුමා වටා හිටපු ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හැසිරීම. ওই සාර්වා සුනිල් වගේ චරිතවලට ගත්තේ නැති ක්‍රියාමාර්ග නිසා ජනතාව එතුමා කෙරෙහි තිබ්බ පැහැදීම නැති වුණා. එතුමා අප්‍රසාදයට ලක් වුණා. ඒක නිසා එතුමාට ගෙදර යන්න වුණා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙත් අපි දකින්නේ එවැනි මේ ක්ෂණික තීරණ ගන්නවා. එතන ප්‍රාදේශීය දේශපාලකයෝ හිරිකිතයක් නැතුව අද තමන්ගේ බලය පාවිච්චි කළා. මේ සෞඛ්‍ය අංශවල ඒ වගේම තවත් ආර්ථික ප්‍රශ්න වලට මැදිහත් වෙලා මේ රටේ සියලු ප්‍රශ්න අවුල් කරනවා. හැබැයි ඒකට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් කිසිම වැඩපිළිවළක් මේ රටේ මේ ජනාධිපතිතුමාගේ යටතේ අපි පේන්නේ නැහැ. ඇත්තටම බැලුවොත් දැන් නීතිය අද හැල්ලුවට ලක් වෙලා. අද නීතියක් දැම්මහම දැන් අපි උදාහරණයක් ලෙස මිනිසුන්ට කියනවා පාගමණින් ගිහිලා අහව ළඟම දින වෙළඳසැලෙන් බඩු අරන් යන්න කියලා සංචරණ සීමා අයින් කරනවා. ඒක නිකන් රටේම විහිළුවක් වුණා අන්තිමට. ඊට පස්සේ මෙන්න මෙහෙම නැවක් ගිනි ගන්නවා. ඒකින්ද වෙරළට යන්න එපා. ඒකේ තියෙන බඩු අල්ලන්න එපා කිව්වා. මිනිසු ගිහිල්ලා බඩු කරේ තියන් ගෙවල් වලට ගිනිනවා. ඒ කියන්නේ අද නීතිය මිනිස්සු තකන්නේ නැති තැනට. ඒ කියන්නේ නීතිය හැල්ලුවට ලක්ලා නීතිය විහිළුවක් බවට අද පත් වෙලා තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ වගේ ජනාධිපති කෙනෙක්ගෙන් මෙහෙම රටක් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අද ඇත්තටම මේ රටේ තියෙන තත්ත්වය අනුව අපි විශාල අගාධයකට වැටලා තිනවා. දැන් අපිට මතකයිනේ ඡන්දේට කලින් කිව්වේ ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්‍ර ආරක්ෂා කරනවා කියලා නේද? එහෙම නැති වෙන වේදිකාවල කිව්වේ. අද දැන් සමුද්‍රෙත් ඉවරයි, ආකාශෙත් ඉවරයි, භූමියත් ඉවරයි, ගංගාත් ඉවරයි, මුළු රටම ඉවරයි. ඉතින් ආයේ කොහේද මේ රට ගෙනියන්නේ? බංග්ලාදේශෙන් නෙමෙයි. ලබන මාසෙ වෙනකොට ඉතියෝපියාවට ගිහිල්ලා අපේ රටේ නායකයෝ හංගා කෑවේ නැත්තම් මේක ලංකාව නෙමෙයි. ඒ තත්ත්වෙට මේ මිනිස්සු අද ගෙනිහිල්ලා තිනවා. හරිම කඩදාටුයි. දැන් ඔය උදාහරණයක් ඇරෙන්නේ දැන් වැක්සින් ගහන වැඩේ, ඉන්ජෙක්ෂන් ගහන වැඩේ හරියට කරගන්න බැරි නම් මොකටද ආණ්ඩුව? යකෝ මේ හම්බෙන්නේ ඉන්ජෙක්ෂන් ලක්ෂ 5යි 6යි සලාක ක්‍රමයටනේ හම්බෙන්නේ. ඕක ගහන්න වැඩි පිළිවෙලක් නැහැ. ඕකම අර අපේ හාමුදුරුවෝ වගේ එක එක බෙදා ගන්නවා. අර කෙහෙලි රබු කැල්ල 3000ක් අරන් ඉන්නවා. පවිත්‍ර තවඩියක් ගන්නවා. ජොන්ස්ටන් මට ඕනේ කියලා කුරුරෑකල් ටිකක් ගන්නවා. ඊට පස්සේ දැන් ඔන්න දැන් රට වහනවා. දැන් සංචරණ සීමා දාලා දවස් 14ක් මිනිස්සු ගෙදර ඉන්නවා. ඔය මිනිස්සු ගෙදර ඉන්න අතරේ ලක්ෂ ගාණක් එළි ඉන්නවා, පාර ඉන්නවා, වැඩ කරනවා. පොලිසිය, හමුදාව, බුද්ධ්‍යංශ, ඒ වගේම මාධ්‍යවේදියෝ, සෞඛ්‍ය ශාස්ත්‍රය, ග්‍රාම සේවකලා, PHIලා, සමුර්ධි නිලධාරු. දැන් ඒගොල්ලෝ පාර ඉන්නවා. දැන් ඉන්ජෙක්ෂන් ගහපු උන් ගෙදර බුදියන් ඉන්නවා. දවස් 14ක් ගෙදර බුදියන් ඉන්නේ ඉන්ජෙක්ෂන් ගහලා. හැබැයි ඉන්ජෙක්ෂන් ගහපු නැති උන් වැඩ. මොකද්ද මේ මේක මේකනේ සිස්ටම් එකක් නැති රටක් ආණ්ඩුවක් නම් මේ ආණ්ඩුවම ෆේල්. සර් නෙමෙයි. සම්පූර්ණ ආණ්ඩුව ෆේල්. හරනම් මන් දැක්ක අර සෞඛ්‍ය ඇමතිට ඉල්ලාස්සෙන්ද කියලා වෛද්‍ය සංගමේ කියන සෞඛ්‍ය ඇමති නෙමෙයි මේ වෙලාවේ ආණ්ඩුවම ඉල්ලාස්සෙන්ද. එච්චරට ෆේල්. ඉතින් ඒක නිසා දැන්වත් ඔය අටපාස් ඇමතිවරු ටික දාලා හැමදේටම කෝකොඩත් ඇයිලි කියලා ඔය වගේ සෙට් එක දාලා මේ රට පාලනේ නොකර වැදගත් මිනිස්සු ටිකක් දාලා මොලේ තියෙන උන් ටිකක් දාලා මේ වසංගතේ පාලනය කරේ නැත්තම් මේ රටත් ඉවරයි, මිනිසුත් ඉවරයි. අපිට ජීවත් වෙන්න තිබ්බ මේ එකම සම්පත මේ රට ශ්‍රී ලංකාව කියන මාතෘභූමිය විනාශ කරන්න එපා කියලා අපි දේශපාලකයන්ගෙන් මේ වෙලාවේ වැඳලා ඉල්ලනවා. ඕ දැන් ඒ වගේම අපි දන්නවා දැන් ලංකාව කියන්නේ අර මේ ඕන කුණු ගොඩක් බෙංගාල බොක්කොට කියනවා වගේ ඕනම කුණු ගොඩක් ලංකාවට තමයි එන්නේ. දැන් මීට මාස ගානකට කලින් එක නැවක් ගිනි ගත්තා. ඒකට දහදුක් විඳලා විඳලා ඒක නිබුවා. ඇත්තට මේකේ වන්දියෙන් මං හිතන්නේ 100ට ගාන අපිට තාම හම්බෙලා තියෙන. ඉතුරු ටික හම්බුනේ නැහැ. හම්බුණා නම් කියන්න ඕනේ හම්බුණා කියලා. එහෙම නැත්නම් හම්බෙච්චට අපි හාමුදුරුවෝ වගේ මොනාද උනේ? ඒකත් යටිමඩි ගැහුවාද? දැන් මේට මාසෙකට සති ගානකට කල්ලුත් ආවනේ මේ මොනාද චීනෙන් ආව රසායනික ද්‍රව්‍ය නෙමෙයි. පරමාණු නැවක් ආව හම්බන්තොට වරායට. ඒ නැව ඇවිල්ලා දවස් දෙකක් වරායේ තියෙනකන් අපේ උන් දන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි යාන්තමට එන එක හොඳ වෙලාට ඒ නැව එළවුවා. හදිසියවත් ඒ නැව ගිනි ගත්තා නම් අද ලංකාවේ භාගයක් නැහැ.
ඊට පස්සේ දැන් මේ මේ නව ගෙන්නුවේ කවුද අපිට ඇත්තටම ලැජ්ජයි අපි දන්නවා වරාය අධිකාරියේ සභාපති ඉන්නේ හිටපු හමුදාපති කෙනෙක් අපි එතුමාට ඉතාමත් ගෞරව කරපු නිලධාරියෙක් කෝ දැන් දයරත්නායක මහත්තයා පේන්න නැහැ එතකොට වරාය පාලනය කරන්නේ අර අටපාස් රෝහිතද එහෙම නැත්නම් දයරත්නායකද කියන එක අපිට දැන් ගැටලුව ඒක නිසා අපි දන්නවා දයරත්නායක වගේ මහත්තෙක් මේ වගේ වැරදි තීරණ ගන්න අර වාසුදේව මහත්තයා කියන වගේ කමක් නැහැ අපිට කීයක් හරි හම් වෙනවනේ ඒක නිසා ලංකාවට හෙන ගැව්වත් කමක් නැහැ නැව කිනි කරන් නෙමෙයි මාළු ටික මැරුණත් කොරල් පාර මැරුණත් සාගර සම්පත විනාශ වුණත් කමක් නැහැ හම් වෙන වන්දියෙන් කීයක් හරි ගහගන්න පුළුවන් නම් ඒකද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා අපි අහනවා ඒක නිසා ඒ ඒ තරමට මේ ලංකාව එච්චර පල්ලෙහාට වට්ටන්න එපා කියලා අපි මේ දේශපාලන අතකොළුවන්ගේ නායකයන්ගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය